සිග්නල් ඩී ක්ලීන් ලොව අංක එකේ ටයිනෙක්ස් කැඳිවලින් නිපදවා ඇත. මහපාරි පෝලිං වල ඉන්න අය මිය යන ගාන. නමුත් අපිට පෙනී යන කාරණයක් තමයි ගෙවල් ඇතුලේ සමහර විට ආයතන වල මේ විදිහට ආහාර නැතුව වෙනත් ප්‍රශ්න නිසා මුදල් අතේ නැති නිසා වෙළඳපළකට ගිහිල්ලා ආහාර ගන්න මේ යන සංඛ්‍යාවක් ඇති කියලා අපිට විශ්වාස කරන්න වෙනවා. ඒ වගේම මට ඊයේ පාසල් දෙකක ගුරු මහත්මීන් කිව්වා උදේට පාසලේ ආපුහම ළමයි හතර පස් දෙනෙක් සීය නැතුව වැටෙනවයි කියලා කලන්තේ හැදිලා වැටෙනවයි කියලා. ඉතින් වතුර ටිකක් මූණට ගිහලා ඕවලා ගත්තාම කියන්නේ කෑවේ නැහැ කන්න බැරි වුණා. බස් එක අල්ල ගන්නත් බැරි වුණා. ඉතින් තාත්තට කෑම ගේන්න සල්ලිත් නැහැ. අපි ඉතින් කන්නේ නැතුව ආවේ කියලා ඒ ළමයි කියනවායි කියලා. මේ තත්ත්වය ඉතාම බරපතල තත්ත්වයක්. ආහාර නැහැ, ඖෂධ නැහැ, ඩීසල් නැහැ, පෙට්‍රල් නැහැ, භූමි තෙල් නැහැ, ගෑස් නැහැ, ඩොලර් නැහැ. ඒ වගේම මම අහගෙන හිටියා ඊයේ මාර්ගස්ථ ප්‍රවාහන සේවයේ පුද්ගලික බස් සේවයේ සභාපතිවරයා කියනවා ප්‍රවෘත්තිවලට ඊයේ දවසේ පාරවල් වල වැඩ කරලා තියෙන්නේ සාමාන්‍ය කලින් දවසකට දුවන බස් වලින් 125ක් කියලා. එතකොට බස් වලින් සාමාන්‍ය දුවන ප්‍රමාණයෙන් 125ක් දුවනවා වගේම අපිට පේනවා මාරාන්තික විදියට මුහුණ දීලා දුම්රියවල යන එන පාසල් ළමයින්ගේ ඉඳලා වැඩට එන කොළඹට එන යන එන මගී ජනතාව මොනතරම් භයානක තත්ත්වයකටද මුහුණ දීලා තිබෙන්නේ කියලා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම ගොවි ජනතාව මම පෙරේදා පොළොන්නරුවේ ඉඳලා ආවේ 125ක් විතර තමයි කුඹුරු කරලා තියෙන්නේ. අනිත් අය කුඹුරු කරලා නැහැ. පොහොරවලට වඩා ගොවි ජනතාව ඉල්ලන්නේ ඩීසල් ඉල්ලන්නේ කුඹුරු හාන්න පෝරු ගන්න පොඩි මැෂින් වලට දාන්න අවශ්‍ය ඩීසල්. එතකොට ඩීසල් විශාල හිගයක් මම එනකොට පොළොන්නරුවේ දැක්කා. ඒ වගේම ඊයේ කොළඹට පෙරේදා එන ගමන් මග දිගටම පොළොන්නරුවේ ඉඳලා කොළඹට එන ගමන් දැක්ක ඩීසල් පෝලින් පෙට්‍රල් පෝලින් සමහර තැන්වල පාර දෙපැත්තේ එක ළඟ පෙට්‍රල් සෙට් තිබෙනවා. ඒ තැන්වල පෝලින් වල අය එකතු වෙලා පාරවල් බ්ලොක් වෙලා මම ඊයේ මේ පෙරේදා ආවේ දමුල්ල කුරුණෑගල පාරේ සාමාන්‍ය වෙනදට එන පාරේ නෙවෙයි. ඒ පාරේ ආපුවාම එක තැනක ඔක්කොම පාර බ්ලොක් වෙලා ඒ නිසා එතනින් වම් පැත්තට පාරක් තිබුණා නුවර කුරුණෑගල පාරට වැටෙන එතන ඉන්න අයගෙන් අහපුවාම කිව්වා මම ඒ පැත්තට දාගෙන නුවර කුරුණෑගල පාරට දාගෙන කුරුණෑගලින් කටුනායකට ඇවිල්ලා තමයි කොළඹට ආවේ. දැන් මේක තමයි රටේ තිබෙන තත්වය. ඒ වගේම ආහාර ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රවාහනය කරන වාහනවලට ඩීසල් නොමැතිකම වී සහල් ප්‍රමුඛව එළවලු පළතුරු වෙනත් සාමාන්‍ය කොළඹ තොග ගබඩාවල තිබෙන ඒවා රටේ තොග ගබඩාවල තිබෙන දේවල් ඒවා ප්‍රවාහනය කිරීම සඳහා අද ලොකුම ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඒ වාහන දුවන්න ඩීසල් නැහැ. ඒක නිසා ඒ තුලින් නිකම්ම ආහාර හිගයක් තවත් ඇති වෙනවා වෙනත් විදිහකට. එතකොට මේ ආහාර